මතීෂ පතිරණ හැම තැනම මතීෂ පතිරණ. ඉතින් ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ කටේ තියෙන්නේ මතීෂ පතිරණ. ඊට පස්සේ තරගයේ ඉවර වෙලා විශ්ලේෂණ වලදී තියෙන්නේ මතීෂ පතිරණ. ක්‍රීඩා ලෝලීන් අතරේ තියෙන්නේ මතීෂ පතිරණ. ඒ වගේම චෙන්නයි ක්‍රීඩාංගණයේ ඉන්න දසදහස් ගාණක් වූ ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් ලැබෙන්නේ මතීෂ පතිරණට. ඉතින් මතීෂ පතිරණ මේ වන විට ඉන්දියාවේ තරුවක් වෙලා හමාරයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට අතිශය වැදගත් තරගයක් කියන එක මම මීට කලිනුත් කිව්වා 55 වෙනි තරගයේ ඉදිලි කැපිටල්ස් කණ්ඩායම සමග. ඉතින් මොකද ප්ලේඔෆ් යනවා නම් මේ ඉතිරි තරඟ තුනෙන් තරඟ දෙකක් ජයග්‍රහණය කරන්නට ඕනි කියලා තමයි කිව්වේ මේ තරඟයට පෙර. එතකොට දැන් 12 වෙනි තරඟයේ හමාරයි. ඉතින් 13-14 ඒ කියන්නේ KKR ආය හමු වීමට නියමිතයි දිල්ලි කැපිටල්ස්. එතකොට මේ තරඟ දෙකෙන් එකක්වත් ජයග්‍රහණය කරගත්තොත් අනිවාර්යයෙන්ම ප්ලේඔෆ් වටේ ස්ථානයක් වෙන් කර ගැනීමට හැකියාව ලැබේ. ඉතින් 1-2 වෙනවද කියන එක තීරණය වෙනවා ලබා ගන්න ජයග්‍රහණ අනුව. ඉතින් කොහොම වුණත් දැන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමත් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමත් ඔවුන්ගේ ස්ථාන යම් තාක් මට්ටමකට ස්ථාවර කරගෙන තියෙනවා කියන එක කියන්නට පුළුවන්. ඉතින් අනෙක් කණ්ඩායම තමයි දැඩි තරංගයක සිටින්නේ. කොහොම වුණත් මුම්බයි ඉන්දියන්ස් ප්‍රසාද ලකුණු 12යි, LSG ප්‍රසාද ලකුණු 11යි. ඒ කණ්ඩායම් දෙක තරමක් ඉදිරියෙන් සිටිනවා අනෙක් කණ්ඩායම් වලට වැඩිය. ඒතර 55 වෙනි තරංගය දිහා බැලුවොත් එහෙම පළමුවෙන් පන්දුවට පහර දුන්නේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම. ඉතින් මේ චෙන්නයි ක්‍රීඩාංගණය ගත්තහම ලකුණු 220 250 ගහන ක්‍රීඩාංගණයක් නෙමෙයි සාමාන්‍යයෙන්. හැබැයි මේ තනසිල්ල ගත්තහම පිතිකරුවන්ට ඒ තරම්ම යෝග්‍ය තනතිල්ලක් බවට පත් වුනේ නැහැ. මුලදී චෙන්නයි සුපර් කිංග්ස් ක්‍රීඩකයන් අඳුනාගත්තා තනතිල්ල. MS ධෝනි අවසානයේදී කිව්වා එක තනතිල්ල තක්සේරු කරා තරගයේ යනකොට ඒ 90 තමයි මේ ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ කියලා. ඒනට ඔහු කිව්වා තව ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබ්බා. පිතිකරුවන් සමහරක් දුර්වල පහරවල් එල්ල කරා එයින් තමයි දැවී ගියේ කියලා. ඇත්ත වශයෙන්ම මේ තරගයේ විශේෂත්වය තමයි කිසිදු අර්ධශතකයක් වාර්තා වන්නේ නැහැ කිසිම කණ්ඩායමකින්. ඉතින් චෙන්නයි කණ්ඩායමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන්නේ 25. එතකොට හිතා ගන්නට පුළුවන් මේ තනතිල්ලේ කොච්චර අමාරුද කියලා. පිතිකරණයට 20 ගණන් වල නැත්තම් 20ත් 25ත් අතර ලබාගත් පිතිකරුවන් ඉන්නවා 6 දෙනෙක්. එතකොට මේ 6 දෙනා තමයි එකතු වෙලා මේ 160 අත ගහන්නේ. එතකොට ගයික්වාඩ් 18ට 24යි, රහනේ 20ට 21යි, ඩුබේ 12ට 25යි, රයිදු 14ට 23යි, චඩේජා 16ට 21යි, ධෝනි 9ට 20යි. ඉතින් වේගයෙන්ම ගහපු ඉනිම තමයි MS ධෝනි. ධෝනි ටිකක් කලිනුත් ආවා මේ තරගයේ. සාමාන්‍යයෙන් ධෝනි පන්දු 2-3යි ඕනෑම තරගයක ගැහුවේ. නමුත් මේකේ ඉක්මනට කඩලු දැවී ගිය නිසා ධෝනිට පන්දු වාර 2-3ක් තිබියදී කලින් ආවා. මේ සීසන් එකේ කලින් ආපු වතාව තමයි මේක. ඉතින් කොහොම හරි 222යි ඔහුගේ වේගය, 208යි ඩුබේ. අතනම සිවන් ඩුබේ ඉතාමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරා. 25ක් ගැහුවා වුණාට 6 පහරවල් 3ක් දැවැන්ත 6 පහරවල් 3ක් ඔහු එල්ල කරේ. එතකොට ධෝනි සහ ඩුබේ තමයි වේගෙන් ලකුණු රැස් කරලා තියෙන්නේ මේ ඉනිමේ ගත්තාම. පන්දු යෑමේදී මිච් මාෂ් පන්දුවර 3 ලකුණු 18කට කඩලු 3යි, අක්ෂර් පටේල් පන්දුවර 4 27කට කඩලු 2යි විදියට තමයි සඳහන් වුනේ. ඉතින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ආරම්භයේ සිටම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මාවතට නම් ආවේ නැහැ. පළවෙනි පන්දුවාරයේ ඉඳලා කඩලු දෙවී යනවා. ඉතින් ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභය වඩපත් වන්නේ රයිලි. හැබැයි ලකුණු 35 ලබා ගන්නේ පන්දු 37කින් ඔහු. ඉතින් වේගය ගත්තාම ටිකක් අඩුයි. මොකද ඒක සාධාරණයි. මොකද වේගෙන් පන්දුවට පහර දෙන්න ටිකක් අමාරුයි මේ තනතිල්ලේ. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්ට එහෙම ලොකු ප්‍රහාරයක් එල්ල කරගන්නට අමාරුයි මේ තිබ්බ තනතිල්ලේ. ඉතින් මනිෂ් පාණ්ඩ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් සිටියා. පන්දු 29කදී හැබැයි 27 ලබා ගත්තේ. ඒ වගේම 21ක් ලබා ගත්තා අක්ෂර් පටේල්. ඉතින් ওই විදිහට ගත්තාම 146 කඩලුවට අවසානයේදී පන්දු ආර 20දී ලකුණු 27කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම. ඉතින් මතීෂ පතිරණ තමයි වැඩිම කඩුලු ලාභියා. සුපිරි පන්දු යැවීමක් අවසාන පන්දු ආරයේදී ලකුණු 15ක් 16ක් විතර ලබා ගත්තා. එහෙම නොවන්නට ඉතාම සෑහෙන අඩු ලකුණු සංඛ්‍යාවකට මේ පන්දු ආර 4 යවා ගන්න තිබ්බ. 4 5 3ක් වැදුනා අවසාන පන්දු ආරයේදී. ටිකක් අරෙහි මේ පන්දු යවපු හිඳ කොමන ටිකක් මහන්සියකුත් පේන්න තිබ්බා. මොකද පිට පන්දු ආර 3ක් යවපු හිඳ. හැබැයි ගිය තරගයේදී ඉතාමත් හොඳින් කළමනාකරණය කරා ධෝනි. පන්දු ආර 2-2 තමයි යවුවේ. මේ තරගයේදී එකක් යවලා පස්සේ 3ක් යවුවා. ඒක ටිකක් වැඩි වගේ තමයි පේන්නේ. ඉතින් කොහොම වුණත් පන්දු ආර 4යි
ලකුණු 37යි කඩුලු 3යි පන්දු වර්ග වේගය 9.25යි පහයි නිල ගුණ පන්දු 11.45ක් වැදුණු අවසාන පන්දු වාරයේ 4.3ත් එක්ක 1.6 පහරක් එල්ල කරා අනෙක් ප්‍රේඩගය දීපක් චහර් පන්දු වාර 3ේදී 28කට කඩුලු 2යි ජඩේජා පන්දු වාර 4ේදී 19කට එක් කඩුලයි පන්දු වාරක වේගය 4.75යි ඔහු තමයි තරගයේ වීරයා බවට පත් වුනේ පිට්ටෙන් සහ පන්දුවෙන් දක්ෂතාව දක්වපු නිසා ඉතින් මෙහි කැපී පෙනෙන විශේෂම කාරණේ තමයි මාතීෂ පතිරණගේ පන්දු යැවීම හමුවේ මේ ක්‍රීඩකයන් මුහුණ දීම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ඇත්තටම ගොඩක් ක්‍රීඩකයන්ට මාතීෂ පතිරණගේ පන්දුව පෙනුණාද කියලා පොඩි සැකයක් තියෙනවා මට නම් මොකද ඔවුන් ගොඩක් වෙලාවට පිත්ත අරහෙට මෙහෙට වනනවා විතරයි දැක්කේ ඔවුන්ට පන්දු හොයාගන්නට බැරි වුණා සමහරක් අයගේ කකුලේ විහිල්ලා වදිනවා බෝලේ ඇත්තටම ත්‍රිපාල් පටෙල් කියන ක්‍රීඩකයා පන්දු 16කට ලකුණු 10ක් තමයි ලබා ගත්තේ. ඔහු නම් මාතීෂ පතිරණගේ පන්දු හරි හැටි දැක්කේ නැහැ කියලා තමයි මම නම් දැක්කේ. මොකද ඔහු ඔහෙ පිත්ත වනනවා අන්තිමේදී ධෝනි අතර පන්දුවේ යනවා. ඒ හැටි ආ දැක්කේ නැහැ මේ පන්දුව. ඇත්තටම අක්සාර් පටෙලුත් අවසානයේදී වේගය අඩාල කරපු පන්දුව හරියට දැක්කේ නැහැ. ගැහුවා උඩ. ඊට පස්සේ ලොනෝන් හරියට පන්දුව කෙලින්ම ඇදී ගියා උඩින්. රහණේ උඩ පන්දුව රැකගත්තා. හැබැයි හොඳම කඩුල්ල තමයි මනිෂ් පාණ්ඩේ. මනිෂ් පාණ්ඩේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. පහරක් දෙකක් ගැහුවත් එක මාතීෂට හැබැයි යෝකර් පන්දුවක් වැටුණා කෙලින්ම කකුලේ. ඉතින් LBW වෙලා තමයි දැවි ගියේ. ඒක සුපිරි පන්දුවක්. මනිෂ් පාණ්ඩේ ඒකත් හරියට දැක්කා කියලා අපිට කියන්නට බෑ පන්දුව. ඉතින් කකුල් ඉවරයි කොහොම හරි මනිෂ් පාණ්ඩේ දැවි යන්නේ මාතීෂ පතිරණගේ සුපිරි පන්දුවකට. ඉතින් විස්තර විචාර කියන්නේ හැම ඉතාලම ඉහලින් කතා කරා ඒ අවස්ථාවේදී මේ වයස 20 මාතීෂ පතිරණ සම්බන්ධයෙන්. ඉතින් අවසාන පන්දු වාරයේදී ලලිත යාදෙව් කෙලින්ම කඩුල්ලේ වදින්න දැම්ම පන්දුවක්. හරි අලංකාර කඩුල්ලක් ඒක. අපි ලසිත් මාලිංග ඔය වගේ කඩුල් ලබා ගන්නවා. අපි ඒ කාලේ දැකලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මෙවැනි අලංකාර කඩුල් ලබා ගැනීම අපි දකින්නේ. ඒ වගේම යෝකර් පන්දු දකින්නේ. ඉතින් හරිම සන්තෝෂයි වගේම ජාත්‍යන්තර විස්තර විචාරකිනුත් මතක් කරන්නේ ලසිත් මාලිංගවම තමයි මෙවැනි යෝකර් පන්දු සහ මේ කඩුල් ලබා ගැනීම කරන විට. කොමරි තරගයේ අවසන් වෙච්ච ගමන් රූපහානි විකාශය මම දැක්කා. බ්‍රාවෝ සුපිරි ක්‍රීඩක බ්‍රාවෝ දැන් වේග පන්දු යවන පුහුණුකරුවා චෙන්නයි සුපර් කිංස් දුවගෙන ඇවිල්ලා මාතීෂ පතිරණව බදා ගන්නවා. ඇත්තටම ඔවුන් දෙදෙනා අතර ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් තියෙනවා කියන එක නම් පේන්න තියෙනවා. මොකද බ්‍රාවෝ මාතීෂ පතිරණගෙන් සෑහෙන්න දෙයක් බලාපොරොත්තු වෙනවා වගේම ඔහුට සෑහෙන්න දෙයක් උගන්වන බවක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් කියන්නේ බ්‍රාවෝ ඉවත් වුණාට පස්සේ මේ වැදගත්ම පන්දු වාර නැත්නම් ඩෙත් ඕවර්ස් යවන්නට ක්‍රීඩකෙක් අවශ්‍ය වෙලා හිටියා. ඉතින් ඒ බ්‍රාවෝ තමයි කලින් ඒක කරේ. බ්‍රාවෝගේ ඩියුටි එක කරන්න නැත්නම් ඔහුගේ කාර්යභාරය කරන්න දැන් මාතීෂ පතිරණට පැවරිලා තිනවා කියලා තමයි ඔවුන් පවසන්නේ. ඉතින් බ්‍රාවෝ ඉතාම ළඟින් මාතීෂ පතිරණත් එක්ක වැඩ කරනවා කියන එක තමයි පේන්නේ තියෙන්නේ. ඒක ඉතාමත් හොඳයි මේ යෝන් ක්‍රීඩකයාට ඉදිරියට යන්න සෑහෙන අත්දැකීම් තියෙනවා මේ විසයිවිස ක්‍රීඩාවේ. බ්‍රාවෝට ලෝකයේම විසයිවිස ලීග් ක්‍රීඩා කරලා. ඉතින් මේ අනෙක් කාරණේ තමයි මාතීෂ පතිරණ පසුගිය තරගයේදී තරගයේ වීරයා සම්මානය වගේම ගේම් චේන්ජර් සම්මානය දිනාගත්තා. ඕක තමයි පළවෙනි සම්මාන දෙක මාතීෂගේ. තුන්වෙනි සම්මානයක් දිනා ගන්නවා පිට ඊළඟ තරගයේ එක සම්මානයක්. ඒ තමයි ගේම් චේන්ජර් සම්මානය. මාතීෂ පතිරණ මේ තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒතර මාතීෂ ගේම් චේන්ජර් සම්මානය පිට දැන් තරඟ දෙකේදී දෙවතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙනවා. ඉතින් චෙන්නයි කණ්ඩායමට ඊළඟ තරගය නැත්නම් 13වෙනි තරගය අවසාන තරඟ දෙකෙන් පළවෙනි තරඟය 14 වෙනිදා රාත්‍රී 7:30ට ඒත් හෝම් ග්‍රවුන්ඩ් එකේ චෙන්නයි නුවරමයි පැවැත්වෙන්නේ. ඔය ක්‍රීඩාංගණයේම කොල්කටා නයිට් රයිඩර්ස් එක තමයි ඒ තරඟය පැවැත්වීමට නියමිතව තියෙන්නේ. ඊට පස්සේ 20 වෙනිදා නැවතත් දිල්ලි කණ්ඩායම එක්ක චෙන්නයි සුපර් කිංස් අවසාන තරඟය ක්‍රීඩා කරනවා චෙන්නයි කණ්ඩායමේ නැත්නම් 14 වන තරඟය. ඉතින් මාතීෂ පතිරණ මේ වන විට කඩුලු ලයිස්තුවේ නැත්නම් වැඩිම කඩුලුලාබින් අතර ලයිස්තුවේ 11 වන ස්ථානයට පැමිණීමට සමත් වෙලා තියෙනවා. පහුගිය තරගයේ අවසන් වන විට කඩුලු 10ක් ලබාගෙන 16 වන ස්ථානයේ වගේ හිටියේ. ඉතින් 11 වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණලා තියෙනවා. තරඟ 8යි කඩුලු 13ක් මේ වන විට දවාගෙන තියෙනවා. පන්දු වාරයක වේගය 7.8යි. ස්ට්‍රයික් රේට් එක නැත්නම් කඩුලක් ලබා ගැනීමට ඔහු පන්දු 14ක් විතර තමයි යවන්නේ. ඉතාමත් හොඳ ස්ට්‍රයික් රේට් එකක් ඔහු පවත්වාගෙන යනවා. ඉතින් තරඟ 12ම ක්‍රීඩා කරගන්නට බැරි වුණේ මාතීෂ පතිරණට අර නවසීලන්තයේ බංකුවක ඉඳගෙන හිටියා නිකං. ඉතින් අපි ඒ වෙලාවෙත් කිව්වා මොහුව ධෝනි ගාවට යවුවා නම් අත්දැකීම් ගන්නට පුළුවන් බංකුවේ ඉඳගෙන ඉන්නේ නැතුව කියලා. හැබැයි එහෙම වුණ නැති හින්දා තමයි මාතීෂ පතිරණට තරඟ 4ක් මිස් වෙලා තියෙන්නේ.
අඩුම තරමේ එයින් තරඟ දෙකක්වත් කලින් ක්‍රීඩා කරන්න තිබ්බ හැම වුණානම් කඩුලයිස්තුවේ තවත් ඉදිරියේ ඉන්න තිබ්බ සමහරක් විට එක වන්නටත් ඉඩ තිබ්බා ඉතින් එහෙම වුණානම් ශ්‍රී ලංකාවට සෑහෙන ලොකු ගෞරවයක් ලැබෙනවා හැබැයි ඉතින් චෙන්නයි කණ්ඩායම තරඟ 12ක් ක්‍රීඩා කරනකොට තරඟ 8යි මාතිෂ ක්‍රීඩා කළා තියෙන කඩුලු 13ක් ඒ 8ේදී ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා ඉතින් 56 වන තරඟය 11 වෙනිදා රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතයි කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර. ඉතින් මේකනම් අතිශය තියුණු සහ වැදගත් තරඟයක් බවට පත් වෙනවා. මොකද මේ කණ්ඩායම් දෙකම සම ලකුණු මට්ටමක ඉන්නේ. එක ළඟ ඉන්නේ අංක 5 රාජස්ථාන්, අංක 6 කොල්කටා. එතකොට ප්‍රසාද ලකුණු 10 10 බැගින් මේ ජයග්‍රහණය කරන කණ්ඩායම ඉදිරියට යයි. පරාජයට පත්වෙන කණ්ඩායමට තරඟාවලියෙන් පසුපසට යන්නට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් දැන් කණ්ඩායම් වලට පරාජය වන්නට අවස්ථාවක් නැහැ. ජයග්‍රහණ විතරයි ලබා ගන්නට තියෙන්නේ. එහෙම වුණොත් ප්ලේඔෆ් යන්නට පුළුවන්. පරදින කණ්ඩායම් තරඟාවලියෙන් අනිවාර්යයෙන්ම විසි වෙනවා. මොකද සමසම ලකුණු මට්ටමේ සිටින කණ්ඩායම් තමයි දැන් එකිනෙකා හැප්පෙන්නට යන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.